යන අවස්ථාවේදී විශේෂයෙන් අද දිනේ උදේවරුේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ මුළු වරුවම අදාස් දැක්කෙව්වා විශේෂයෙන් අධිකරණයට අපහාස කිරීම තුලින් දඬුවම් ලැබූ කෙනෙක් මේ පාර්ලිමේන්තුවට ගේන්න ඕනි කියන එක එතුමාගේ වර්තමාන ප්‍රශ්නයක් කියන එක. ඒ නිසා මම ඒ පිළිබඳව කතා කරන්න කැමතියි. මොකද අධිකරණයට අපහාස කරලා තමා ওই දඬුවම ලැබිලා තියෙන්නේ. හැබැයි මට පෞද්ගලිකව මම ඉතාමත් පෑදීලිව කියන්න ඕනේ එතුමා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට මොකද රංජන් රාමනායක මහත්මයා එතුමා අපහාස කළේ මට විතරක් නෙමෙයි. මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම අපහාස කළා. මේ රටේ ජනප්‍රිය සියලු දෙනාට අපහාස කළා. මේ රටේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාට එතුමාට ඕනේ නම් අපහාස කළා. ඒ නිසා එතුමාව මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන එකෙන් මම ආන්නේ. එතුමා පෞගිය කාලය තුළ ඇසුරුණු ආකාරයේ පිළිබඳව තමුන්නාන්සලා සතුට වෙනවාද කියලා. විශේෂයෙන් මම නියෝජනේ මම ඉන්නේ මීගමුවේ. මීගමුවේ මගේ ගේ තියෙන සිරකඳුර පාරේ. එතකොට එතුමාද බන්ධනාගාරගත වෙලා තියෙන්නේ සිරකඳුර පාරේ. මගේ ගෙදර ඉඳලා මීටර් 100ක් ඌවක දුර ඉන්නේ. මම ඌවක් කිව්වොත් එතුමාට එනවා, එතුමා ඌවක් කිව්වොත් මට එනවා. දිට්ඨ ධම්ම වේදේ පරිසම් දුන්නා කියන්නේ ඕක තමයි. මොකද මගේ චරිතේට විශේෂයෙන් ආර් ප්‍රේමදාස මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා කිව්වා එතුමා මැරුවත් චරිතය ඝාතනය කරන්න එපා කියලා. ඒ නිසා රංජන් රාමනායක මහත්තයා වෙනුවෙන් පෙනී සිටින සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියනවා එතුමා පෞගේ කාලය තුල මේ රටේ ජනප්‍රිය සියලු දෙනාගේ චරිතය ඝාතනය කළා. ඒ නිසා මට අයිතියක් තියෙනවා අද මේ පිළිබඳව කතා කරන්න මේ පාර්ලිමේන්තුව තුල. මගේ ගෙදර ඉඳලා මීටර් 100යි ඉන්නේ එතුමා ඇවිල්ලා තියෙන්නේ බලන්න එතුමා එතුමාට වෙච්ච දේ එතුමා එතුමාගේ කාලය තුල හැමදාම උත්සාහ කළා සියලු දෙනා ඉරගෙවල් වලට අරින්න. මේ පාර්ලිමේන්තුවේ පෞගිය යාපාලන කාලය තුල බොරු චෝදනා නගමින් FCID එකට බලපෑම් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් පොලිසියට බලපෑම් කරමින් බලපෑම් කරන්න පුළුවන් සියලු ආයතනවලට බලපෑම් කරලා දේශපාලනිකව පරිගන්න උත්සාහ කළා. එතුමා මටත් කළා. එතුමා එක ප්‍රවෘත්ති 2005 දී කියනවා පොලිස් කණ්ඩායම් තුනක් දාලා මම අත්අඩංගු කොට ගන්න යනවා කියන එක. ඒ නිසා තමයි මම කිව්වේ මගේ ගේ ඉස්සරහද ඉරගෙදර ඇවිල්ලා මට ඇයන දුරකින් එතුමා පත් කළා තියෙනවා. මොකද මම හැමදාම ප්‍රාර්ථනා කළා මගේ චරිතය ඝාතනය කළා. Yeah, honorable member, what is the point of order? ගරු නිවල්ලංස ඇමතුමනි මේ රංජන් රාමනායක හිටපු honorable member, this is not a point of order. Honorable member, please continue. ගරු කාවින්ද ජයවර්ධන ඔබතුමාට ඕනනම් ආන්න මගේ මන. Honorable member කාවින්ද ජනායක. ගරු සභාපතිතුමනි ගරු නිවල්ලංස ඇමතුමා මම අහන්නේ මෙච්චරයි. දැන් ඔබතුමාත් හිටපු අමාත්‍ය රංජන් රාමනායක ඇමතුමාට විරුද්ධව නඩු දැම්මා. එතුමා දැන් හිවේ ගිහිල්ලා තියෙනවා. දැන් එතුමාට අවුරුදු 4ක් මේ බරපතල වැඩ සහිතව හිර දඬුවම් ලැබිලා තියෙන්නේ. නිවල්ලංස ඇමතුමා දැන් මීට වඩා දූෂිතයන් අපරාධකරුවන් අද නිදැල්ලේ ඉන්නවා. හරි. එතකොට ඒ පිළිබඳව මහ ඇමතුමා ඔබතුමාත් එක්ක අපි බලත් සභාවේ හිටියා. ඔබතුමා දන්න Honorable Nimalansa ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ඉතාමත් පෑදීලිව මේ පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ තමන් කරුණු දන්නේ නැතුව කිසි කෙනෙක්ට අපහාස කරන්න එපා. තමන් කරුණු දන්නේ නැතුව කිසි කෙනෙක්ට කිසිම වදනකින් අපහාසන විදිහට කතා කරන්න එපා. ඒ නිසා තමයි මම අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. මොකද මගේ දුක මට තියෙනවා, මගේ ළමයිට තියෙනවා, මගේ ඥාතින්ට තියෙනවා. එතුමා මට කරපු අපහාසය තමුන්නාන්සලාට රිදෙන්නේ නැහැ. තමුන්නාන්සලා රිදෙනවා නම් එතුමා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. රිදෙනායට රිදුනා. ඒ නිසා මම හැමදාම උදේ ප්‍රාර්ථනා කරපු එක දෙයක් තමයි මට ගාපු එකට කෙලවෙන්න ඕනේ කොහේ හරි කියලා. ඒ නිසා අර තියෙනවානේ කතාවක් කොට්ටෝරුවා හැමගාටම කොටකොට යනවා, කේල් ගාට කොටපු දාට ඔට පැටල. ඒ නිසා මෙතුමා කටේ බ්‍රේක් නැති නිසා උසාවියට දිගින් දිගටම අපහාස කළා. ශේෂ්ඨාධිකරණයට දිගින් දිගටම අපහාස කළා. තමුන්නාංශකෙන් මම ආනවා කාවින්ද ජයවර්ධන මන්තුමාගෙන්. එතුමා ශේෂ්ඨාධිකරණයට අපහාස කරපු දේ තමුන්නාංශ පිළිගන්නවද? විනිශ්චයකාරයන්ට අපහාස කරපු එක තමුන්නාංශ පිළිගන්නවද? එතුමාට අවස්ථාව දෙන්න. Honorable member කාවින්ද. නිමල්ලංශ ගරු ඇමතුමා අපි මේ උසාවියේ තීන්දුව විවේචනය කරන්නේ නැහැ. හැබැයි පැහැදිලිව ඔබතුමා දන්නවා
මීට වඩා අපරාධකාරෝ දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන බලන්න පාස්කු ප්‍රහාරය අයට විරුද්ධව තාම නඩු දාන්න බැරිලා තියෙන ඇමරිකාවේ ඇමරිකාවේ නඩු දාලා තියෙන පාස්කු ප්‍රහාරය අයත් මේ මේ අපරාධකාරෝ හොන්ඩබල් මෙම්බර් වට් ඉස් ද පොයින්ට් ඔෆ් ඕඩර් සභාපතිතුමනි ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් යෝජකාරක සභාපතිතුමනි හොන්ඩබල් හොන්ඩබල් මෙම්බර් ලන්සා පොයින්ට් ඔෆ් ඕඩර් ප්ලීස් හොන්ඩබල් සුරිනාගොන් යස් දි රීති ප්‍රශ්නයක් යටතේ 34(2) පැහැදිලිව කියනවා විවාදයක් සඳහා අනවශ්‍ය ප්‍රශ්නයක් ගේන්න එපා කියලා. අධිකරණය තීන්දුව දෙන්නේ අධිකරණයේ ආධිපත්‍ය උඩය. Honorable member, ඒ අපිට කියන්න බෑ මේකට මේ තීන්දුව දෙන්න කියලා. The member to speak. Thank you honorable minister, you can. නියෝජ්‍යකාරක සභාපතිතුමනි මම ඉන්න මතය තමා අධිකරණයෙන් යම්කිසි කෙනෙක් වැරදි කළා තියෙනවා නම් අධිකරණයට දාලා නීතිය ක්‍රියාත්මක කරන්න ඒ අයට ඕන දඬුවමක් දෙන්න කියන එක අපි පැහැදිලිව ඉන්නවා. හැබැයි එක එක්කෙනාට ඕන ඕන විදියට අරයා උරා මෙයා මංකොල්ලකාරයා මෙයා කුඩුකාරයා මෙයා තව එකක් කියලා එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ රංජන් රාමනායක කළේ ඒක. ඒක තමයි මං කිව්වේ සමාජ දූෂිතයක් කියන එක. සමාජ දූෂිතයක් කිව්වේ ඒකයි. එතුමා තමුන්නාංශලා එතුමා වෙනුවෙන් කොහොමද පෙනීටින්නේ? එතුමාට අර පියුමියංශ මාලි කතා කරලා කියනවා මේ ළමෙක් කැවිලා ඉන්න රැකියාවක් හොයාගන්න. ඒ ළමයට රැකියාවක් දෙන්න පුළුවන්. එතකොට රංජන් රාමනායක වාත් මොනවද දාන්නේ? එතුමිය ඒ එන කෙල්ල සුදුද? එයා කළුද? එයාට ෆ්‍රන්ට් සයිඩ් පුළුවන්ද බෑක් සයිඩ් පුළුවන්ද ඇස් එෆ් එක පුළුවන්ද කියන ගාන්නේ. ඉතින් මේවද තමු මේ වගේ මිනිස්සුද පාර්ලිමේන්තුවට යන්නේ කියන්නේ. ඒ නිසා ඔය මම විපක්ෂයෙන් පැහැදිලිව කියනවා ඔය රංජන් රාමන වගේ සමාජ දූෂිතෙක් වෙනුවෙන් පෙනීටින්න එපා. සෑම කෙනාටම අපහාස කරලා සෑම කෙනාටම නිඳා කරලා සෑම කෙනාම ඉරේ අරින්න දඟලපු මිනිහෙක්. එතුමා පෞගිය අවුරුදු 5ම හැම කෙනාම වැඩිකාරය කළා එතුමාගේ කතාවෙන්. හැම කෙනාම ඉරේ අරින්න දඟලපු මිනිහෙක්. ඒ නිසා අදෙයියෝ දනුවන් දීලා තියනවා කියන එක තමයි මම කියන්නේ. Remember you have another 2 more minutes. මගේ මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීතුමාගේ වෙලාව මට ගන්න කිව්වා. එනිසා මම ඉතාමත් පැහැදිලිව කියන්නේ ගරු විපක්ෂයෙන් තමුන්නාන්සලා කතා කරන්න සාධාරණ මිනිහෙක් වෙනුවෙන් අනුන්ට අපහාස කරපු අනුන්ට මඩ ගාපු අනුන්ගේ චරිතය දූෂණය කරපු අයට කතා කරන්න එපා. මොකද මට මගේ වේදනාව තියෙනවා. මට මගේ වේදනාව හැමදාම තියෙනවා. මං මේ මේ පාර්ලිමේන්තුව අයටත් කියන්නේ තමන් කරුණු අරියට දැන නොදැන වැරදි නොවෙච්ච මිනිහට වැරදිකාරයෙක් කරන්නද? එනිසා තමයි දන්නවන් දුන්නේ මගේ ගේ ඉස්සරහින් මීටර 100යි. එතුමාට මොනවා හිතෙන්නේ නැද්ද මගේ ගේ පව් කරන් යද්දි? මාවිරය අරින්න ආපු රංජන් රාමනායක මම සතුටු වෙන්නේ නැහැ එතුමාට දන්නවන් මල් ලැබුණට. හැබැයි මේක මම කියන්න ඕනේ එතුමා එට නිදාස ලැබුණත් එතුමා ඇදෙන්නේ නැහැ. එතුමා වෙනින් තමුන්නාන්සලා කිසි කෙනෙක්ට සාතික දෙන්න බෑ මතක තියාගන්න. කිසි කෙනෙක්ට සාතික දෙන්න බෑ. එනිසා ඉතාමත් පැහැදිලිව මම කියන්නම් එතුමාගේ පර්ණ නරක වචන තිබ්බේ ඔක්කොම ඉස් වචන තිබ්බේ වදන් භාවිතා කළ මොනවද කළේ අර කතාවක් තියන කරත්තේ බැදි ගුණාගේ පයනුව යන රෝදේ මෙන් තමා පසුපස එනවා කියලා ඒක තමයි එතුමාට ආවේ මොකද්ද ආවේ එතුමාට ආවේ ඒක තමයි පළ විපාකේ පළ විපාකේ තමයි අවුරුදු ගානක් ඉස්ස කරපු දේ දුන්නේ ඒ නිසා තමයි එතුමාට මේ වෙන උසාවියකින් දුන්නා නම් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණා නම් එතුමාට අභියාචනා කරන්න තිබ්බා හැබැයි ශේෂ්ඨාධිකරණයම දුන්නේ මොකද්ද? ඵල විපාකේ දුන්නේ. ditta dhamma vedaye padisan dunna කියන එක මම කියනවා. මොකද මම තාමත් ඒකට බැටගන මිනිහෙක් විදියට. විශේෂයෙන් එතුමා පෞගේ යාපාලන කාලය තුල කාටද බලපෑම් නොකලේ? අධිකරණයට බලපෑම් කළා පත්මිට කතා කළා. දේශපාලන විරුද්ධව ඉරේ අරින්න. දුමින්ද සිල්වාව ඉරේ අරින්න පත්මිට කතා කළා. කතා කළා නඩුව අදලා සානිලට කතා කරලා ඉරේ අරිනවා මේවා තමුන්නාන්සලා සාධාරණයි කියලා හිතනවද දුමින්ද වරදක් කළා තියෙනවා නම් දඬුවම් ලැබෙන්න ඕනේ හැබැයි නිත්‍යානුකූල විදියට කවුරු හරි අත දාලා කවුරු හරි බලපෑම් කළා විමර්ශන කටයුතු කරලා ඒම දඬුවම් දෙන එක ඉතාමත් වැරදි කියන එක මම පාර්ලිමේන්තුව තුල කියන්න ඕනේ ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මම ගෞරවයෙන් ඉල්ලනවා ඔයාගේ චරිතවලට පෙනීටින්න එපා තමුන්නාන්සලා ඒ නිසා අපි පෑදිලෙම කියනවා අනුන්ට අපහාස කරමින් නීතිය නමමින් ඒම පාලව ගෙදරට ගේනවා කඩුවෙල මයිසාත්ව ගෙදරට ගෙනලා බැසිල්ල තද කරන්න කියනවා පෞසිව දවසකට හරි ඉරේ අරින්න කියනවා කියන්න කතා කළා මේ වරයි කියලා තමුන්නාන්සලා කියන්නේ එතුමා සත්‍ය ප්‍රකාශ කරනවා කියමින් අසත්‍ය සත්‍ය බවට පත් කරන්න දැඩි උත්සාහයක දෙදුවා ඇත්ත කියනවා කියමින් බොරුව සමාජගත කරන්න බොරුව තමයි ඇත්ත කියන එක කියන්න එතුමා මේ පාර්ලිමේන්තුව මේ වරප්‍රසාද පාවිච්චි කළා ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් කියන්නේ තව දුරට මේ වගේ මම නම් කියන්නේ සත්වෙක් එහෙම නැත්නම් ටෙලිෆෝන් වලින් අර වගේ දේවල් ආන්නේ බෑක් සයිඩ් පුළුවන්ද ෆ්‍රන්ට් සයිඩ් පුළුවන්ද මම මගේ කතාවේදී පළවෙනි කතාවේදී කියනවා එතුමා
එතුමා කාන්තාවන්ට විශේෂයෙන් කාන්තාවන්ගේ මුදල් අරගෙන කාන්තාවන් වංචා කරන පුද්ගලෙක්. එනිසා නඩු තියෙන උසාවියේ අපිට එක නඩුවක් කොහෙම උසාවියකවත් නැහැ. එකම පැමිණිල්ලක් කිසිම පොලිසියක නැහැ. එහෙම තියෙන අපිට අපහාස කළා. හැබැයි එතුමා තමයි එතුමාගේ පර්මිට් එක දෙන්නට වික්කේ. එතුමා තමයි කාන්තාව කසාද බඳිනවා කියලා සල්ලි වංචා කළේ. එනිසා මේ පාර්ලිමේන්තුවට ඉතාමත් වැදගත් ආකාරයට මම ඉල්ලීමක් කරන්න. තමන්ට පාලනය කරන්න බැරි. මොකද සමාජ විපක්ෂය අර රිලවා අර අර ඉන්නවනේ පිප්පොකට් කාර්යය රිලවා නටන ඕනේ. ඒ කියන්නේ රිලවාව නටන්න තියලා පිප්පොකට් කාර්යය මිනිස්සු රංචු වෙනකම් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා පිටිපස්ස ගිහිල්ලා පොකට් එක ගන්නවා. එහෙම වැඩක් විපක්ෂේ රංජනන දාලා කළාද කියන එක මට ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද අදත් රිලවා රිලවාව පාවිච්චි කළා දේශපාලන දේශපාලන වාසි ගන්න අදිනවා. ඒ නිසා රංජන රාමනායක රිලවා වුණා. තමුන්නා රිලවා ඉරේ ගියා. තමුන්නාන්සලා ආයේ දේශපාලන වාසියක් ගන්න අදිනවා දෝ කියලා මට හිතෙනවා. ඒ නිසා ඔයාගේ පාත් දේශපාලන වාසි ගන්න එපා. මොකද එක මිනිහෙක් ඉරේ දාලා. අපි ඉරේ දැම්මේ නැහැ. අපි එතුමා ඉරේ දාන්න සත්ත පාක අනුග්‍රහයක් දක්වලා නැහැ. අපි එතුමා ඉරේ දාන්න කිසිම දවසක ප්‍රාර්ථනා කළා නැහැ. එතුමා නම් ප්‍රාර්ථනා කළා අපි ඉරේ දාන්න. අපේ මුළු විපක්ෂය බෙදා ඉරේ දාන්න එතුමා ප්‍රාර්ථනා කළා. ඒ නිසා එතුමා අධක්ෂ නීතිඥයෙක් ඇල්ලුවාට අපිට කරන්න දෙයක් නැහැ. අධක්ෂ නීතිඥයෙක්. ඉතින් අද පෙනී සිටින තමුන්නාන්සාරට තිබ්බනේ දක්ෂ නීතිඥයෝ දෙන්න උසාවියට. එක්කෙනෙක්වත් පෙනී සිටියේ නැහැ. හැබැයි අනිත් පැත්තට මං සුමන්තිර මන්තුමාට ස්තුතියන් දෙනවා. කවුරුත් නොපෙනී ඉද්දි එතුමා විතර එතුමාට විතරද එතුමා වෙනුවෙන් ඕනනම් කතා කරන්න පුළුවන්. හැබැයි මං සුමන්තිර මන්තුමාටත් කිව්වා පාර්ලිමේන්තුවේ ඔබතුමාට රංජන් රාමනායක මහත්තය අපහාස කළා දුක තේරෙන්නේ නැහැ. මට දුක තේරෙනවා. මට හැමදාම දුක තියෙනවා. එනිසා සුමන්තිර මන්තුමාට මං කියයි එතුමා වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා. මොකද පෙනී සිටින්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි. තමන් ඉන්න නිල නිල නිවාසයේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයේ තියෙන නිල නිවාසයේ ගණිකාව ගෙන්නපු කෙනෙක්. තමුන්නාන්සලා මම නෙමෙයි අඬපටල තුලින් පේනවා. අඬපටල තුලින් තමුන්නාන්සලා දැක්කා. මම නෙමෙයි කියන්නේ. මම කිසිම චෝදනාවක් එතුමාට කරන්නේ නැහැ. අධිකරණයේ නඩුවක් නැත්තම් පොලිසියේ නඩුවක් නැත්තම් මම මේ කියපු සියලු දේ අධිකරණයේ තියෙනවා පොලිසියේ තියෙනවා එතුමා ගන්න පටතුලින්. හැබැයි එතුමා කියන කිසි දෙයක් මහ පොළොවේ තිබ්බ දේවල් නෙමෙයි. ඒ නිසා අපි තාමත් පෑදිලිව කියනවා. පෑදිලිව කියන්න ඕනේ. රංජන් රාමනායක මහත්තය. රංජන් රාමනායක මහත්තය පාර්ලිමේන්තුවට ගේන්න තමුන්නාන්සලා උත්සාහ කරන්න එපා. එතුමාට ශේෂ්ඨාධිකරණය දඬුවම් දීලා තියෙන්නේ. මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වා ශේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන නඩුව මේ වැරදිලු. ඒ දීලා තියෙන දඬුවම වැඩිලු. Honorable Minister, you have another 2 more minutes. පුදුම කතාවක් නේ. මේ රටේ ස්වාධීන අධිකරණය දුන්නු ඒ තීන්දුව පාර්ලිමේන්තුවේ වරසාද මුවා වෙලා ඒ තීන්දුවට අභියෝග කරනවා. එනිසා පෑදිලි විපක්ෂයට කියනවා අධිකරණයට අභියෝග කරන්න යන්න එපා. තමුන්නාන්සල කාලේ නීතිය නැමුවා අපි දැක්කා. පොලිස්පති නීතිය නැමුවා. රංජන් රාමනායක නීතිය නමන්න පොලිසියට කතා කළා. හැබැයි අපේ කාලය තුල අපි එහෙම කළේ නැහැ. අපි දේශපාලන කරලා රංජන් රාමනායක ඉරේරියේ නැහැ. රංජන් රාමනායක විසින් කපාගත්තු වලේ රංජන් රාමනායක වැටුණා. රංජන් රාමනායක වපුරපු දේ නෙලා ගත්තා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා එටත් රංජන් රාමනායකට නිදාස ගන්න පුළුවන් නේ. ඒක අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිද්දත් එතුමා ඇදෙන්නෙත් නැහැ. එතුමා එතුමාගේ ක්‍රියාකලාපේ නවත්තන්නෙත් නැහැ. ඒක අපි දැක්ක ශේෂ්ඨාධිකරණේ. දඬුවම ලබලා යද්දි ආයි කියන මේකින් ඔක්කොම උරු කියලා. පුළුවන් නදන්න. තමුන්නාන්සාරට සාධිකයක් දෙන්න පුළුවන්ද? ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් වැඳලා ඉල්ලනවා. සමාජ දූෂිතයෙක් වෙනුවෙන් අනිත්‍යයට චරිතයේ ඝාතනය කරපු වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියන කිත්තාමත් පැහැදිලි කියමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.